ඊළඟ ලියුම ලියන්නම් ළඟදීම. ඔව්. කවලවස් කීපයක් කළා පුතේ අලුත්ම ඉල්ලීම අපි රඩේට කරලා. ඔව්. මේ එකක් බාර දෙමු. බාර දුන්නාට පස්සේ අරහා කිව්ව තරුණේ මහකන් නැතිවීම බලන්න උත්සාහ කරලා බලමු මේ වගා පරීක්ෂණ වගා පටන් ගන්න. පටන් ගන්න. ඔව්. එහෙන් බැරි වුණත් ඉතින් අපි පස්සේ දවසේ යාළුවෝ කියයි පොත මම කරන්න ඉන්න බැටරුවත් අපි කරමු. ඔව්. නිතරම දෙයක්ම තේරෙන්නේ. ඔය නිලධාරී ඇවිල්ලා සර් හම්බු වෙන්න කවුද මෙයාට ඇවිල්ලා එන්න. ඉතින් ඇවිල්ලා බලන්න කතා කරන්න මොකද මේ වෙන්නේ කියලා හොයන්න මේ නැතුව හිටිගම මේ අල්ලගෙන දුවලා මේ උසවිදාන එක නෙමෙයි මොකද මේ කරන්නේ කියලා හොයන්න එපේ හරි වෙන කෙනා වගේ කැලවල් වල මහ කැලවල් වල කරන්නේ මේ පැහැදිලි වාහනේ වයින් නුලත නේද පැහැදිලි ප්‍රසිද්ධ තැනක නේද නේ වෙන මිනිස්සු කරන්නේ මහ කැලවල් වල නේ හරි මෙහෙම නේද පරීක්ෂණයක් කරනකොට කැලේ කරන්න බෑ නේද පරීක්ෂණයක් කරන්න ඕනේ ඉස්සුන්න එන්න යන්න පුළුවන් තැනක වාහනයක් එන්න යන්න මේක තමයි හොරෙන් කරන්නේ මේ ඉතින් ආරක්ෂක අංශනේ ඇවිල්ලා යන්න පුළුවන් එන්න ඕනේ මේ සෞඛ්‍ය මාත්‍යයන් සිරෝන්නන් ඇවිල්ලා යන්න ඕනේ මේ පරීක්ෂණ කරන ළමයිත් ඇවිල්ලා යන්න පුළුවන් යන පහසුව පාර්ක යන පාස්තනක් තියෙනවා හරි ඉතින් කවන්නයි ඉතින් අපි අසාර්ථක වුනේ නැහැ හරි අපි තව මේ පරාජය වගේ දැක්කට අපි අඩි දෙකක් ඉස්සරහට මේක අඩි දෙකනේ මම දැන් 10ක් කියලා පෙන්නන්න කිව්වා. මොකද මේකේ තිබුණ වැරදි ආකල්පේවත් හරියමකට ගන්න පුළුවන් වුණා. ටිකක් අපිට ලොකු දෙයක් නේ. එහෙම දෙයක් වුණා. එහෙම දෙයක් වුණා. අපේ අර කවුද මන් තේම නලින් බණ්ඩාරි. නලින් බණ්ඩාරි. අතරම එතුමාට ස්තුතියෙන් තේරෙනවානේ මේ මේ සම්බන්ධව කතා කරන සීමු දෙනාට. ඔ නෑ නෑ එහෙනම් වේගින්ම කතා කරේ අතරම. ඒ තරම් මේකෙන් කතා කරා. ඒ මනුස්සයට තේරෙනවා මෙතන මේ මොකද්ද වෙන්නේ කියලා. මොකද මේ කරන්නේ? එයාට තේරෙනවා. මුත් එයාට ප්‍රියත්ම වෙන්න බැරි කම තියෙන්නේ. ආ. එතුමට ඇත්තම ස්තුතියන්ත වෙනවා. හරි. සා සියලු දෙනාට. ඔව්. ඒ හා සම්බන්ධව සියලු දෙනාටම බොහෝ දෙනෙක් පිටරට ඉඳලා කතා කරා. ඔව්. ඔව්. මේ අපිව දන්න ලෝකේ හැම රටකින්ම මේ පහුවේ අවස්ථේ කතා කරා. ඔව්. හරි. කතා කරලා ඇහුවා මොකද ප්‍රශ්නේ? මොකද වෙන්නේ කියලා. හරි. ඉතින් යාලා කියන්නේ අකාරින්න එපා මේක කරගෙන යන්න රජයට මේක ළඟදී පැහැදිලි වෙයි හරි රජයත් දැන් බොහොම ආසාවෙන් පැහැදිලි කරගන්න උත්සාහ කරගන්නවා මේක හරි මේක එක රැයින් හෙට වෙනකොට කන්සල්ටන්ට් එකට කරන්න බෑ නේද ඕකේ එහෙම දෙයක් කරන්න මේක වැඩි දේවල් වල බඩු ගණන් අරිනවා වගේ රජයට මේ ගැසට් එකෙන් කන්සල්ටන්ට් එකට කරන්න බෑ හරි ඊයේ දිනවල වෙනම මේ ප්‍රතිපත්ති දේවල් ගොඩාක් සකස් කරන්න ඕනේ දැන් ඊයේ අධිකරණ මැතිවරයා කිව්වා මේ නීති 146 සංශෝධනය කරනවා කියලා. ආ 31. තමයි. ඕකට මේක ඇතුළු වුණා නම් නොටින් එක. ඔව්. නේ? අතරෝ සංශෝධනය කරන 100 ගානට මේ කංශ පිළිපදවත් නීති ඇතුළු කරගන්නකෝ. ආ. මේ වෙලාවෙම. ආ. හරි එහෙනම් ඉතින් අපි සමුගමු අදට මේ නැවත අපි හම්බෙමු අපේ අපේ උපදේශක මණ්ඩලයත් එක්කලා. ආ. අපි සතුටු වෙන්න ඕනේ මේ කියන ලෝකයේ අලුත්ම නිෂ්පාදන අත්දැකීම් තනක් වගේ තමයි ඉතින් මෙතන දෙන්නේ නේද? කියන ලෝකයේ ඇත්තම පරිශ්‍රය. ලෝකයේ අලුත්ම නිෂ්පාදන ඉස්සර වෙලාවම ලංකාවට ආවම මට ගන්න ඔයාලා. හරි. කියන වෙන කවුරුත් අත ගන්න කලින් වෙන කවුරුත් දකින්න කලින් ඔයාලා තමයි ඒක පරිහරණය කරන්නේ. මම හිතන්නේ ඔයාලා තමයි ඒකට සුදුසුම. ඔයාලා තමයි මේ වෙනකොට ලංකාවේ ඉන්න කාංශ ගස් ගැන වැඩිපුරම දන්න පිරිස. නේද? ගොවියා තමයි ඒක ගොවියත් එක්ක තමයි කාංශගා සැරිසැරුව මෙච්චර නේ. ඒක දැන් ගොවියා තමයි ඉස්තර වෙලාම දරගන්න ඕනේ කාංශගායෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. මොකද ගොවියාවනේ වැඩිකාරයා වෙලා අත්තඩංගුවට යන්න ඕනේ නේද? වෙන කිසිම කෙනෙක් ඒක දරගන්නත් කලින් ගොවියට ආඩම්බරයක් තියෙන දැනෙන්න ඕනේ. මම මේ කරන්නේ මේ එසේමසේ පොඩි ගහක් හක ගැනීම නෙමෙයි කියලා. ඇත්තම ඔයාල ගොවිතැනෙන් කරන තව දෙයක් තමයි ඒ වර්ගයේ ගස් ආරක්ෂා කර ගැනීම. ආරක්ෂා කරගෙන මේවා දෙමුහුන් කිරීම නේද දැන් ඔයාලගේ හේන්වලදී ඔයාලා දෙමුහුන් කරගන්න ඕනේ නේද දෙමුහුන් කරලා අලුත් ප්‍රභේද හොයාගන්න ඒ වගේ බොහෝ දේවල් කරන්න පුළුවන් හොඳයි ඉතින් එහෙනම් අපි අපේ කණ්ඩායම සමග ආයෙත් හම්බෙමු කොවිඩ් අට් එකේදී එහෙනම් සුභ රාත්‍රියක් සිදු කරගන්න